බුදුදහමට අනුකූලව ආදරය කෙසේද නිර්වචනය වන්නේ කියන කාරණාව පිළිබඳවයි. බුදුදහමට අනුකූලව ආදරය කිරීම තහනම්ද වරදක්ද? එය ජනසම්මතයෙන් පරිබාරය වූ කාරණාවක්ද කියන්නා වූ එක. ඉන් බොහෝ තරුණ තරුණියන් බුදුදහමත් එක්ක එකතු වීමේදී ඕන ලොකු ගැටලුවක් තිබෙනවා. බුදුදහමින් ආදරය තහනම් කරලා තිබෙන වගේ අදහසක් ජන සමාජය තුළ තිබෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තාමත් මන්දින් මේ පිළිබඳව විග්‍රහ කරනවා. විශේෂ වශයෙන්ම ආදරය සහ ප්‍රේමය කියන වචන දෙකක් තියෙනවා. ආදරය කියන වචනේ කියන්නේ විශ්වව්‍යාප්ත වචනයක්, පුළුල් වචනයක්. ඒක මේ පුංචි දෙයකට අපට ලබු කිරීමට හැකියාවක් අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. ආදරය තුළ නීති වීති බැඳීම් මේ කිසිවක් නැහැ. ඒක විවෘත වූ දෙයක්. ප්‍රේමය කියන්නේ බැඳීම් සමුදායක් එක්ක තිබෙනා වූ දෙයක්. එතකොට ආදරය තුළ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව වගේ මේ මහා ගුණාංගයන් තිබෙන්නේ. එතකොට ප්‍රේමය තුළ ඒ ගුණාංගයන් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං කියලා වෙලා දේශනා කරලා තියෙනවා. ප්‍රේමේ නිසා ශෝකය හටගන්නවා. ප්‍රේමේ නිසා බය හටගන්නවා. දැන් ස්ත්‍රී පුරුෂයෙකුන් බන්ධනීයටපත් වුණාට පස්සේ ඒ ස්ත්‍රිය බයෙන් ඉන්නවා. සමහර වෙලාවට තමන් සම්බන්ධතාවයේ පවත්වාගෙන ඉන්නා වූ පුරුෂයා තමන්ට අහිමි වෙවි කියලා. ඊගාවට පුරුෂයාත් ඒ වගේම ස්ත්‍රිය තමන්ට අහිමි වෙන බය ඇති වෙනවා. ඒ නිසා තමයි ওই නීති රීති ආදිය යොදවන්නේ. ඊගාවට ශෝකය කියන එක ඒ ප්‍රේමය නිසා තමන් කතා බහන පොළොත් එහෙම හමු නොවුනොත් එහෙම තමන් බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඒක නනුයිතියොත් එහෙම මේ ආදී වූ තැන්වලදී බොහෝම ශෝකයෙන් සිටින ආකාරයක් දක්නට ලැබෙනවා. නිසා ප්‍රේමය කියන එක තමයි වර්තමානයේදී ස්ත්‍රියක් පුරුෂයෙක් බන්ධනයේද පත්මන්නාවකට දෙන්නට පුළුවන් හොඳම නිර්වචනය වෙන්නේ ආදරයට වඩා. බුදුරජාණන් වහන්සේ විසින් ආදරයක් එහෙම නැත්නම් ප්‍රේමයක් ස්ත්‍රියෙක් පුරුෂයෙක් බන්ධනයේද පත්වීමේදී අසාර්ථකත්වයට පත්වන කරුණු කාරණාවන් ටිකක් පැහැදිලි කරලා තිබෙනවා. විශේෂ වශයෙන්ම අංගුත්තර නිකායේහි ස්ත්‍රී පුරුෂ බන්ධන සූත්‍රයේදී ස්ත්‍රියෙක් පුරුෂයෙකුටත් පුරුෂයෙක් ස්ත්‍රියෙකුටත් බන්ධ වෙන ආකාරය පිළිබඳව කරුණු අටක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. රූපයට කැමැත්ත ඇති වෙලා ස්ත්‍රී පුරුෂිට බන්ධනයටපත් වෙනවා. රූපකාය ස්ත්‍රියක් පිළිමියාගේ රූපකායට දැන් ඔබට මතක ඇති මනමේ නාටකයේදී වැඳි රජුරුවන්ට ස්ත්‍රිය ඉතාමත්ම ඉක්මනින් ආකර්ෂණ භාවයට පත් වෙනවා. ඒ වෙන්නේ රූපකාය නිසාවෙන්. ඒතකොට රූපයෙන් ස්ත්‍රියෙකුට හෝ පුරුෂයෙකුට බන්ධනයට පත් වෙනවා. ඊගාමට සිනහවෙන්. සමහර වෙලාවට මං එයාගේ සිනහවට හරිම කැමතියි කියලා වෙලා ප්‍රේමණීයත්වයක් ඇති කරගන්නවා. ඒ වගේම කතාවෙන්. කතා බහ කිවීම ඉතාමත්ම ලස්සනට කතා බහ කරනවා. ඒ කතා බහ කරන ශෛලියට කැමති වෙනවා ස්ත්‍රියෝ පුරුෂයා ඉදී පාර්ශ්වයේ කාණ්ඩ හරි. ඊගාවට ගීතේ කවි ගායනා කරන්න පුළුවන්, ගීත ගායනා කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් ස්ත්‍රියෙකුට පුරුෂයෙක් හෝ පුරුෂයෙකුට ස්ත්‍රියෙකු බන්ධනයට පත් වෙනවා. ඒ වගේම හැඳීමෙන් සමහර වෙලාවට ස්ත්‍රීන් ඉතාමත්ම ඒ හඬන ආකාරය දැකලා ඉවර වෙලා බන්ධනයට පත් වෙනවා. කාරණාවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා. ආකල්පමය වශයෙන් ওই ගොඩාක් හේ කියන්නේ එයාගේ අදහස් මගේ අදහස් වලට ගැළපෙනවයි කියලා. ඉතින් ඊ අදහස් ගැළපීම අනුකූලව මේ බන්ධනයට පත් වෙනවා. ඒ වගේම තුප්පඩු දීමෙන් කැමැති දේවල් ටොපි චොකලට් වෙන්න පුළුවන්, ඇඳුම් පෙරඳුම් වෙන්න පුළුවන්. ඒකේන කැමැති දේවල් ගෙනත් දීම තුලින් බන්ධනයට පත් වෙන විගාවට ස්පර්ශයෙන් සමහර වෙලාවට ඇඟි හැප්පුණහම අත අල්ලු අවස්ථාවන්හිදී මේ බැඳීමක් ඇති වෙනවා. ඔය අපි ගොඩක් වෙලාවට චිත්‍රපටිවල එහෙම දකින්නේ අහම්බෙන් ඇඟි හැප්පෙනා ප්‍රේමණීය සම්බන්ධතාවයක් ඇති වෙන ආකාරයක්. අන්න ඒ වගේ ස්පර්ශයෙන් ඒ ඇති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා රූපයෙන්, සිනහවෙන්, කතාවෙන්, හැඳීමෙන්, හැමිදීමෙන්, කේශ කල්කලාපණයෙන්,
මේ තුටු පඬුරු දීමෙන් ස්පර්ශයෙන් මේ මොන ආකාරයකින් බැඳීම ඇති වුණත් මේ සියල්ලක්ම රූපය වෙනස් වෙනවා සිනහව වෙනස් වෙනවා කතාව වෙනස් වෙනවා ආකල්ප අපි අදහස් ගැලපෙනවයි කියලා විවාහ වෙච්චේම ගොඩාක් වෙලාවට එයා දැන් හොඳ නැහැ ඈ ආදරය කරන කාලෙ තිබිච්ච අදහස් නෙමෙයි යාගාව තියෙන්නේ කියලා. ඒවා වෙනස් වෙනවනේ කොහොමත් හැමෝගෙම. ඉතින් මේ ආකල්පයක් ඒවා වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වුණාම ඒ ආදර සම්බන්ධතාවයන් විඳ වැටෙනවා. නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ බාහිරින් පෙනෙන්නා වූ කරුණුත් එක්ක ප්‍රේමණීය සම්බන්ධතාවයන් ඇති කර ගැනීම නුසුදුසුයි කියන කාරණාව පැහැදිලි කරන්න තියෙනවා. නිසා ප්‍රේමය කියන එක සහ ආදරය කියන කාරණාවන් දෙක පිළිබඳව අවබෝධය ඇති දැඩි කරගෙන බුදුහාමුදුරුවන් වහන්සේ මේ ස්ත්‍රී පුරුෂ බන්ධන සූත්‍රයේදී පැහැදිලි කරන ආකාරයෙන් ඒ කරුණු අටින් බැහැරව ඒ පුජ්‍යලයා තුළ තිබෙන්නා වූ මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව වගේ මේ ගුණාංගයන් තියෙනවා යහපත ආකල්පතාවයන් සත්පුරුෂ ධර්මතාවයන් ගරු කිරීම කොයි ආකාරයෙන්ද සිද්ධ කරන්නේ කියන කාරණාවන් දෙස බලා ආදරය ප්‍රේමය ඇති කර ගැනීම තමයි තමයි වැදගත් වන්නේ බාහිර ස්වරූපයෙන් අපිට පුජ්‍යලයමයි බෑ ඒ පුජ්‍යලයෝ ජීවිතයට ඇතුළාන පස්සේ පුජ්‍යලයන්ගේ සියලු දේවල් වෙනස් වෙන්න පුළුවන් ඒ නිසා ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං කියන ආකාරයෙන් නුව සතුටින් ජීවිතය ගත කරන ආදරය සොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේගේ දහමින් ඔබේ ජීවිතයට කරුණු එකතු කරගන්නා ලෙස සිහිපත් කරනු ලබනවා. අපි මේ ධර්ම සාකච්ඡාවන් ඉදිරියටත් පවත්වාගෙන යනවා. එම ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කිරීම පිණිස ඔබට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරගන්නා ලෙස සිහිපත් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.